අර අපිත් එක්ක හිටපු අලියෝ ටික අද ටිකක් වල්ලලි බවට පත් වෙලා තියෙනවා. ඊයේ උසාවියෙන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අනාගතය සීල් කළා දැම්මා. ඒගොල්ලෝ හිතුවා එක්සත් ජාතිපක්ෂද අභියෝග කළා. ඒගොල්ලෝ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළේ කරපු දේ මාධ්‍ය තුඩ එළියට බොරුව කරලා ඒක රටටම ගෙනියන්න පුළුවන් වෙලා කියලා. නමුත් දැන් ඒක සීල් කළා තියෙන්නේ. ඒ මේ බොරුව කරන්න ඒගොල්ලන් බෑ. ඒගොල්ලන්ට අලියා හොඳ නැහැලු. හැබැයි අලියාගේ කොළ පාට හොඳයි, උගේ වලිගේ හොඳයි. කරුණාකර මෙන්න මේකට තමයි අපි ඔබතුමාල තුලින් අනිවාර්යයෙන්ම උත්තරයක් ලබා ගන්න අවශ්‍ය වන්නේ. එහෙනම් මිත්‍රවරුනි, මට අවශ්‍ය වන්නේ මේ එක්සත් ජාතික පක්ෂය සුද්දන්ගෙන් බලය ගත්ත පක්ෂය අපි මේ රට සංවර්ධනය කරන්න අපට වරමක් ලබා දෙන්න. අපි කුහක හැම මේකම බලන්න එපා. අපට අවශ්‍ය එක් වතාවක් විශ්වාස කරන්න මේ රට හදලා ගන්නවා. අපේ පක්ෂයේ ප්‍රශ්න ගන්නව තිබ්බා. ඒ ප්‍රශ්න ඇති කරන අය අද අපේ පක්ෂෙන් බැහැරව සිටිනවා. ඒත් මේ ගමන අපේ සංවිධායක විතරක් නෙමෙයි, අපේ මේ කොට්ටාස මට්ටමේ ඉන්න 14,000 අපි ජාලෙට ගෙන්නගෙන ඒ 14,000 තුලින් තමයි අපි එක්සත් ජාතික පක්ෂයක් බිම්පසු ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන්නේ. මේක සිරිකොතින් විතරක් නෙමෙයි පාලනය වන්නේ, රටේ හැම කොනකම ඒ තියෙන කට්‍යත් පාවිච්චි කරගෙන ඒ එකමුතුභාවය තුලින් ගමන් කරනවා. මොකද වැඩි දෙනාගේ විශ්වාසය එක්සත් ජාතික පක්ෂයේ බලයට ගේනවා. බලයට ගෙනාට පසුව බලයේ ඉන්න කට්‍යයට අපි එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් හරි හැටියට බලාගන්නේ නැහැ කියන එක. ඒක වැරදි මතයක්. නමුත් ඒ මතේ තිබෙනවා. අපි ඒක නැති කරන්න අවශ්‍යයි. ඒ නිසා අද සියලු දෙනාම අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්න මේ මොහොතේ ඔබෙන් ඉල්ලන්නේ ඒ ජයග්‍රහණ විජයග්‍රහණය කරන්න. අද රටේ හැම දෙනාම අභියෝග කරන එක්සත් ජාතික පක්ෂයට. මොකද දන්නවා මේ බලය ගන්න පුළුවන් පක්ෂ දෙකයි. මේ පොහොට්ටුවයි අනිත් එක එක්සත් ජාතික පක්ෂයයි. මේ අනිත් පක්ෂ ඔක්කොම එහෙ මේ සද්ද කරාට ඒ සැබෑ රජයේ පාලනය කරන්න පුළුවන් හැකියාව ජාලේ අය නැහැ. ඒ නිසා තමයි හැමදෙනාම අභියෝග කරන්නේ. අර කතන්දර තියෙනන්නේ පළ තියෙන රුකටයි ගල් ගහන්නේ කියලා. හරි කෙලින් අනේකටයි මිටියෙන් ගහන්නේ. අන්න ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයට හැමදෙනාම මේ අභියෝග කරන්න හදන්නේ.